kiniti satsiyat yaha patum wadamana premayin sajjayani situ patula pirimadina daya amar setten ponai අයිබෝවන් බොහොම ආදරණීය දවසක් ලස්සන උදෑසනක් ඔබේ ජීවිතය ලස්සන කරන වර්ණවත් කරන ඒ වගේම අරුත් ගන්වන දවසක් බවට හත් දවස පත් වෙන්න කියලා බොහොම ආදරණීය ප්‍රාර්ථනාවක් එක්ක අපි සිකුරාදා පිනිවියන ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අලුත් මාසයක් උදා වෙලා තියෙන අද අගෝස්තු මාසේ දෙවනිදා ඒකම සතියේ සාමාන්‍යයෙන් අපි වැඩ කරන අවසන් දිනේ වවට බොහෝ වෙලාවට පත් වෙන්නේ සිකුරාදා දවස. අපි අදත් සූදානම් වෙනවා බොහොම ආදරෙන් ඔබත් එක්ක ඔබේ දැනුමට ඔබේ ජීවිතය වැදගත්න කාරණාවන් පිළිබඳව කතා බහ කරන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා වෙනද සුපුරුදු අපිත් එක්ක සුපුරුදු විදිහටම හිටියා වගේම අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා බොහොම ආදරෙන් අපි සූදානම් සිකුරාදා පිනිවියන ආරම්භ කරන්න. අපිට අපේ සමාජයේ පරිසරයේ සමහර දේවල් ගැන අපි දැනුවත් වීම බොහෝ දුරට අපේ වැඩ කටයුතු පහසු කරගන්න සමහරලාට ඒ දැනුවත්භාවය තුළ අපිට රටේ දෙතේ ලෝකයේ තොරතුරු අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. මේක අපේ ජීවිතේට බොහෝ තැන්වලදී වැදගත් වෙන්න පුළුවන්. අද දවසේදී අපි විශේෂයෙන්ම අපේ සිකුරාදා පිනිවියනෙන් රාජ්‍යයට ආйти සමාගමක් සහ ඒ සමාගමෙන් සිදුවනා වූ සේවාවන් මොන විදිහටද මේ ආයතනය හරහා සිද්ධ වෙන්නේ? මේ පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු වන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරන ඉන්න මේ කතාබහත් එක්ක සමහරට මේ ආයතනය මොකක්ද? මේ ආයතනෙ මොන වගේ සේවාවන්ද වෙන්නේ? ඇයි අපිට මේ ආයතනය වැදගත් වෙන්නේ? ඇයි මේ රටට මේක ඕන වෙන්නේ? ඇයි මේක විකුණන්න බැහැද? එහෙම හිතන අයට මම හිතන්නේ හොඳ පිළිතුරක් අපිට මේ කතාබහේදී දෙන්න පුළුවන්කම ලැබෙවි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව අපි බලමු මොකද්ද මේ ආයතනේ, කවුද අපිත් එක්ක මේ සමගින් එකතු වෙන්නේ, මේ ගැන කතා බහ කරන්න. අද දවසේදී අපි අවධානය යොමු වන්නේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත. ඒ සභාපතිතුමන් ඉංජිනේරු කුෂාන් දේවින්ද මහත්මයා මේ කතාබහට එකතු වෙනවා. අයබෝන් සුබෝදැසනා කියලා පිළිගන්නවා ඔබතුමා. අයබෝන් සුබෝදැසනා. හොඳයි. දැන් සභාපතිතුමා, ඇත්තටම රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, දැන් මේ නම කියෝසැනින් ලංකාවේ මම විශ්වාස කරනවා බොහෝ දෙනෙක් මේ ආයතනය පිළිබඳව වැඩි අවබෝධයක්, එහෙම මොකක්ද මේ ආයතනය කියලා දැනීමක් නැතුව වෙන්නට පුළුවන්. දන්නා සුළු පිරිසක් ඉන්නට පුළුවන්. නමුත් මටත් ඇති වුණ ගැටලුව තමයි මේ නමත් එක්කම මොකද්ද මේ ආයතනය? මොකද්ද මේකෙන් අපේ රටට ලැබෙන්නේ? ඇයි මේක අපේ රටට තියෙන එක වැදගත් වෙන්නේ කියන ප්‍රශ්න ටික ඇතර මගේ හිතට ආවා. ඒ නිසාම අපි මෙතනින් ආරම්භ කරමු. මොකද්ද මේ ආයතනය? රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව. සමාවෙන සමාගම. සංස්ථාව. සුබෝදැසනක් නැවත සැරයක්. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව රටට අපේ ආයතනය ගැන කියන්න, රටේ අවශ්‍යතාවයට අපේ ආයතනයේ මගේ සහෝදර සේවක සහෝදරයන් කරන සේවය වැදගත්කම රටට කියන අවස්ථාව ලබා දීම ගැන පාලන අධිකාරියට සහ ඔබතුමියට. රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව කියන්නේ අපි ඇත්තටම ඉදිරියට නම ප්‍රසිද්ධ නොවුනට ලොකු කාර්යභාරයක් කරන 1971 අපි දන්න කර්මාන්ත පටන් ගන්න වෙලාවේ 71 පටන් අරගෙන තියෙන්නේ මේක. ඩොක්ටර් කුලසිංහ ඔබතුමිය දන්නවා පෙරසවි නිර්මාතෘවරයා. ඒකට අවශ්‍ය ශක්තිය ඒක ලබා දෙන්න තමයි මේ ආයතන පිහිටවල තියෙන්නේ. මේක ලංකාව පුරාම පිහිදුණු විශාල ආයතනයක්. සේවකයෝ 578ක් ඉන්නවා අපේ ලංකාවේ මැදවච්චිය උතුරු කොනේ ඉඳන් දකුණු කොනට යනකම් අපේ ආයතනය ස්ථානගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පෙරසවි කොන්ක්‍රීට් වලට, ඒ වගේම ඉරිගේෂන් අරිමාර්ග, ඒ ආයතනවල ඇත්තටම මේ ප්‍රධාන කාර්යයට උදව් කරන්නේ අපේ ආයතනය. දුලුවල මණ්ඩලයට මහාමාර්ග සංවර්ධන අධිකාරියට, ඒ කියන්නේ RDA එකට, ඒ ආයතනවල අවශ්‍යතාවයට හදපු ආයතනයක් තමයි රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව කියන්නේ.
හොඳයි පැහැදිලි මොකද්ද මේ ආයතනය මොකද්ද මේ සංස්ථාව කියන එක කොහොමද පටන් ගත්තේ කියන කාරණා සභාවතුමා පැහැදිලි හැබැයි දැන් ඔබතුමා සඳහන් කළා අපේ රටේ විවිධ ආයතන වලට සේවාවන් සපයනවා කියලා මෙතනදී එතකොට අපිට දැනෙන දේ තමයි එහෙනම් මේ ආයතනේ ඔය කියන ආයතන වලට මොන වගේ සේවාවන්ද සපයන්නේ ඇත්තටම අපි මෙතුමි අපේ ප්‍රධාන කාර්යභාරය රටේ ජනතාවගේ ඉංජිනේරුමය අවශ්‍යතාවයට දායකත්වය සැපීම 1971 ඉඳන් මේක හදලා අද ලංකාවේ ඉන්න අවුරුදු 50 පැනපු ඕනම සිවිල් ඉංජිනේරුවරයෙක්ගෙන් ඇහුවොත් එතුමන්ලා එක්කෝ SDNCC එකේ වැඩ කරලා තියෙනවා නැත්නම් SDNCC එකේ ට්‍රේන් වෙලා තියෙනවා මේක තමයි අපේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ ප්‍රධානම ස්ථානය පාසල කියන්න පුළුවන්. එතකොට අපි මහා මාර්ග ගත්තොත් ඔක්කොම පාලම් ටික. අපි කටුගස්තොට පාලමේ ඉඳන් බඩකලපුවේ කල්පිටිය පාලම වෙනකන් ඒ ප්‍රධාන පාලම් හදලා තියෙන SDNCC එකෙන්. එතකොට ඊළඟට අපි පාරවල් වලදී අපි තමයි ඉදිරියෙන්ම ඉන්නේ. ඒ වගේම දැනට ලංකාවේ ට්‍රැෆික් ලයිට් නැත්නම් කලර් ලයිට්ස් කිව්වොත් ලංකාවේම අපි ඒවා හදලා ඉන්ස්ටෝල් කරලා මේන්ටේනන්ස් කරගෙන යන්නේ අපේ ආයතනයෙන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේක දැන් ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යාංශය යටතේ තිබුණාට මේක පිහිටවල තියෙන්නේ වාරි මාර්ග අමාත්‍යාංශයට ඊට පස්සේ නිවාස අමාත්‍යාංශයට අරගෙන ඉස්පිරිතාල ලොකු බිල්ඩින් හදන වැඩ කරලා තියෙනවා. ඒ වගේ අවශ්‍යතාවය නිසාම අමාත්‍යාංශ කීපයකට මේක පැවරි දැනට මහා මාර්ග කරුණත් අපේ ව්‍යවස්ථාවෙන් අපිට තියෙන අපිට බිල්ඩින් ඕන දෙයක් කරන්න පුළුවන් ඒකට පරියන උසස් දැනුම සහ පළපුරුද්ද තියෙන ඉංජිනේරුවන් විශාල සංඛ්‍යාවක් මාත් සමග අපේ ආයතනයේ ඉන්නවා ඒක හින්දා රටට වැඩදායි ලොකු සේවයක් කරනවා අනිත් එක මැදතුමිය මේක අපි තරඟකාරී මිලකට ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙලා අරගෙන කරන එකක් මේක 100%ක් රජයේ සතු ආයතනයක් හැබැයි අපි සෙල් ෆයිනෑන්ස් අපි පඩි ගෙවන්නේ රජයේ බදු ගෙවන්නේ අපේ මගේ සේවක සහෝදරයන්ගේ පාරිතෝෂික එතකොට ඒගොල්ලොන්ගේ EPF ඔක්කොම ගෙවන්නේ අපි හම්බ කරන සල්ලි වලින් ඒකින්ද මේක රජයට බරක් නැති ඒ වගේම රජයේ සේවාවලට ආපදා අවස්ථාවලදී විශේෂයෙන්ම අවශ්‍ය වෙන සුනාමි වෙලාවේ යුද්ධ වෙලාවේ අපේ සහෝදරයෝ තමයි ජෙෆ්නවල මම ඒ වෙලාවේ හිටියේ නැතුණත් කියන්න ඕන පාලම් හදලා හමුදාවට උදව් කරලා තියෙන්නේ ඒ ඕනම ස්ටීල් පාලමක් කොන්ක්‍රීට් පාලමක් කරන්න දක්ෂම පුද්ගලයෝ ඉන්නේ අපේ ආයතනයේ මහින්දන පැහැදිලි සභාපතිතුමා විශාල කාර්යභාරයක් ගන්න අපේ රට ආයතනයක් ඒ වගේම අර රටට බරක් නොවි රජයට බරක් නොවි පවත්වාගෙන යන ආයතනයක් මම හිතන්නේ බොහෝ දෙනා අවබෝධයකින් තොරව සිටියා නම් මේ ආයතනය පිළිබඳව ඒ අවබෝධය ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා අපිට විරාමයක් ලබා ගන්න අවසර දෙන්න අපි විරාමෙන් අනතුරුව නැවතත් මේ කතාබහ සමගින් එකතු වෙනවා නැවතත් අපි සිකුරාදා පිනි වින සමගින් එකතු වෙනවා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පිළිබඳව තමයි අපි කතා බහ කරමින් සිටියේ අපේ සභාපතිතුමා ඉංජිනේරු කුෂාන් දේවින්ද මහත්මයා සමගින් දැන් සභාපතිතුමා මේ අපි ඉන්න මේ වෙලාවේ මේ කාලය තුළ ඉදිකිරීම කියලා කියන්නේ යම්කිසි බිඳවැටීමකට ලක්වුණු ක්ෂේත්‍රයක් එතකොට ඔබතුමාගේ ආයතනය රජෙන් කිසිම දෙයක් ගන්නෙ නැතුව සේවකයන්ගේ පඩි නඩි ගෙවාගෙන ක්‍රියාත්මක වන ආයතනයක් මේ වගේ වෙලාවක එතකොට එහෙනම් මේ ආයතනය ශක්තිමත් කරන්න මේ ආයතන අවශ්‍ය කරන අර මුදල් ටික ලබා ගන්න එතකොට සේවකයන්ගේ පරිණඩි ගෙවාගෙන ගිහිල්ලා මේ ආයතනය පවත්වාගෙන යන එක අනිවාර්යයෙන්ම අභියෝගයක්. ඉදිකිරීම වැටලා තියෙන වෙලාවක මහින්ද ඔබතුමා අවුරුදු දෙකක් වගේ කාලයක් තමයි සභාපතිවරයා හැටියට පත් වෙලා මේ ආයතනේ කොහොමද මේ කියන දේ වර්තමානයේ ගැළපෙන විදිහට මේ ප්‍රශ්න වලට මුහුණ දීලා මේක අර ශ්‍රමය අපතේ යවන්නේ නැතුව මානව සම්පතෙන් හරි ප්‍රයෝජනයක් අරගෙන වැඩ කටයුතු කරගෙන යන්නේ මැතිතුමිය මෙහෙමයි අපේ රටේ වැඩියෙන්ම ඉෆෙක්ට් වෙච්ච ඉන්ඩස්ට්‍රි එක තමයි කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක. ඔබතුමිය හරියට මේක කියනවා. එතකොට එහෙම කියලා මේක නොකර ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ ආයතන වලට ඒ පාරවල් හදන්න, පාලම් කැඩුනහම හදන්න, පාරවල් වල ඔබතුමිය දන්නවා ප්‍රවාහනය කරන්න නම් පාරේ කාපට් හොඳට තියෙන්න ඕන. ඒ ටික කරගන්න මේ ආයතන රැකෙන්න ඕන. එතකොට අපිට මේ වෙලාවේ අපි දක්ෂ වෙන්න ඕන අපේ ආයතනයේ සේවක මහත්මීන්ගේ
පඩි නඩි ගෙවාගෙන ඒගොල්ලෝ රැකගෙන ඉන්න එතකොට මේ වෙලාවේ බුද්ධි ගලණයක් තියෙනවා. එතකොට ඒ වගේම අපි පිළිගන්නවා මම පෞද්ගලිකවත් පිළිගන්න දෙයක් අපේ ඉංජිනේරුවෝ යුරෝපෙට සංවර්ධන රටවල් වලට ගියාට අපේ රටට ආපහු සල්ලි එන්නේ. එතකොට අපි එක උත්සාහයක් අරගෙන ඒක සාර්ථක වෙලා තියෙනවා. අපි අපේ ලංකාව වටේම මම කිව්වොත් මැද වජ්ජිය සූර්ය වැව ඒ වගේ අපි තියෙනවා ලංකා පුරාම ආයතන 6ක් තියෙනවා අපේ කොන්ක්‍රීට් යාඩ් 6ක්. ඒ 6 හරහා තියෙන මැෂින් වලින් අපි වෘතිකයෙන් හදනවා ඒ කියන්නේ බැකෝ ලෝඩර් ඒ වගේ අපේ ඔපරේටර්ස්ලායි අපේ මැෂින් ටික පාවිච්චි කළ කිසිම ප්‍රාග්ධන වියදමක් නැතුව අපි මිඩ්ල් ඊස් වලට යන්න නිකන් යවන්න නැතුව අපි දකින දෙයක් තමයි අපේ මේ කාන්තා සහෝදර සහෝදරියන් යවලා අපේ සමාජ ප්‍රශ්න ඇති වෙනවා. අපිට පුළුවන් නම් අපේ පිරිමි සහෝදරයව යවන්න පිරිමි තාත්තව යවන්න රට අම්ම වෙනුවට ඒකට අපි හොඳ උත්සාහයක් ගත්තා. ඒක මල්පල ගැලවුණා. අපි බැටික්ලෝවලත් කරා අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් හදලා NVQ 3 and 4 මගේ කාලය තුලදී අපි TVC එකෙන් අවසර අරගෙන අපි කම්කරුව මාත්‍යංශෙත් සහයෝගය ඇතුව ඒකේ නේල්ස් කියන ආයතනයත් සම්බන්ධ වෙලා අපි ඒ තරුණ අයට ට්‍රේනින් එක දෙනවා. කොහොමද බැකෝ ලෝඩ ගල් රෝල් වල ඒවා වැඩ කරලා කොහොමද පිටරට ගිහිල්ලා හොඳ රස්සාවක් කරලා ලංකාවට ඩොලර් සෙවන්න කියලා. ඒ වගේම මැතුමිය අපේ ආයතනයේ මං කිව්ව ඔබතුමියට 1971 පටන් ගත්ත එක. ඒ වෙලාව ගත්ත මැෂින් තමයි ගොඩක් තියෙන්නේ. එතකොට අපේ ආයතනයේ තියෙන විශාල කාර්මික ශිල්පීන් ඉන්න එක සෙක්ෂන් එකක් තියෙනවා මෙකැනිකල් සෙක්ෂන් එක. එතන දක්ෂ ළමයි ඉන්නේ. මේ ඒ අවුරුදු ගාන තුනම ඒගොල්ලෝ දැනගත්ත දේ. එතකොට මේ වෙලාවේ අපේ ඔබතුමිය කියන විදිහට කර්මාන්ත construction industry එක හිර වෙලා තියෙනකොට අපි අපේ මැෂින් හදනවා වෙනුවට අපිට පුළුවන් වුණා ඇත්තට මම අයිති ප්‍රවාහන මහමාර්ග අමාත්‍යාංශය. එතකොට අපි දෙකක් එකට තියෙන්නේ. එතකොට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අපිට අපේ ඇමතුමා බන්දුළු ගුණවර්ධන ඇමතුමා හරහා ඔබතුමිය දන්නවා මමගේ රත්මලානේ තියෙන ආයතනයට පොඩ්ඩක් එහායින් තමයි මොරටුවේ සොයිස ෆ්ලස් ඉදිරිපිට චෝගම් බස් ටික අර සුකෝබෝගී බස් රථ නවත්තලා තියෙනවා. ඒක රිපයර් කරගන්න බැරුව ඒවා චයින වලින් ගෙනල්ලා. එතකොට ඇමතුමා අපිට චයින එම්බසි එක හරහා ඒ ආයතනය සම්බන්ධ කරලා දුන්නහම අපි ඒ බස් ස්ටික රිපයර් කරන වැඩ දැන් මේ වෙලාවෙත් බස් පහක් හදනවා මගේ රත්මලානේ අංගණය ඇතුලේ. මොකද ඒකට අපිට කිසිම මූලික ධනයක් වැයුන්නේ නැහැ. මගේම ඉන්න සහෝදර සේවක මහත්මියන් සහෝදර ඉංජිනේරුවරු මට මෙකැනිකල් ඉංජිනේරුවරු 11ක් මාත් සමග ඉන්නවා. එතුමන්ලා හරි දක්ෂ විදිහට ඒ වාහන රජේ වාහන රිපයර් කළා CTB එකේ CGR එකේ කරනවා. ඒ වගේම අපි අපේ තියෙන සම්පත් උපයෝගී කරගෙන අපි අපේ එහා පැත්ත තියෙන වෝටර් බෝඩ් එකේ වාහන සර්විස් කරන එකත් අපි බාර අරන් තියෙනවා. ඒකෙනුත් අපි ආදායමක් උපය ගන්නවා. අපි දැන් මේ අවස්ථාවේ මේ ආයතන රැකෙන්න ඕන හින්දා අපි මේ ආයතනය පවත්වාගෙන යන්න රජයෙන් ආධාර ඉල්ලන්නේ නැතුව සෝත්සාහයෙන් අපි අපේ පඩි සල්ලි ටික අපේ බදු සල්ලි ටික එතකොට අපේ EPF ටික ගෙවන්න ඕන මුදල් ටික අපි ලෑස්ති කරගන්නවා. ඒ ට්‍රේනින් වගේම අපි අපේ ફોකස් කරලා තියෙනවා ගොඩක් මේ වෙලාවේ කොන්ක්‍රීට් පැත්ත වැඩි දියුණු කරන්න. මොකද විදුලි මණ්ඩලයට ලෙකෝ එකට ඒ වගේම CGR එකේ කොන්ක්‍රීට් ස්ලීපර්ස් හදන ප්‍රධානම ආයතනය ලංකාවේ SDNCC එක. එතකොට අපිට මහියංගණය ඒ පැතිවලින් හදලා ඒ පැත්තට මැදවච්චියෙන් හදලා උතුරට එහෙට යවන ඒවා ගොඩක් ඒ විදිහට මේක හදපු ආයතනයක්. ඒ ආයතනවලට අපි තමයි සම්පත් ලබා දෙන්නේ. විශාල මීටර් 25ක් දිග කොන්ක්‍රීට් බීම් එකක් හදන්න තියෙන එකම ආයතනය ලංකාවේ SDNCC එක. එතකොට අපිට ඒ අපේ බෝපිටිය හැම තැනදීම අපිට ඒක කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ප්‍රවාහනයත් හරි ලේසි. ඒ වගේ ආයතනය මේ වෙලාවේ අපි සස්ටේනබල් වෙන්න ඕන කරන්න ඕන අරගෙන මට මුළු මගේ සහෝදර සේවකයේ උදව් කරන නිසා මේ ආයතනය පවත්වාගෙන යන්න පුළුවන් වුණා මේ අවුරුදු දෙක පුරාවට.
හොඳයි සභාවතුමා දැන් ඒ වගේම මේ අකමැති කාරණාවක් මේ විදිහට ප්‍රකාශ කරන්න අපි අපි වැටිලා අපේ රට තියෙන්නේ බරපතල අර්බුදයක මේක කියන්න කියන්න අපේ හිතට යන්නේ මං හිතන්නේ රටේ මහ ජනතාවට හිතට යන්නේ ආ ඕ අපි වැටිලා අපි බිඳ වැටීමක ඉන්නේ අපි දෙන්නේ මේ ඍණාත්මක දෙයක් මිනිස්සුන්ට හැබැයි එතනින් එහාට මේක ධනාත්මක හිතන්න අවස්ථාව දෙනවාට වඩා හැමතිස්සෙම කියන්නේ මේ කාරණාව හැබැයි අපි දන්නවා දැන් ඔබතුමාගේ ආයතනය පාලම් හදන්නේ මේ ආයතනයේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමාජයේ අපිට ඇහෙන දෙයක් තමයි ඇයි මේ පාලං හදන්නේ මොකටද මේවා අධිවේග මොකටද අපරාධේ නේද මේ වලට අපි සල්ලි වියදම් කරපුවා ඒවා වියදම් කරන්න නැතුව හිටියානම් අපේ රට මේ අර්බුදකාරී අවස්ථාවක අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැතුව යන්න තිබ්බා නේද සාමාන්‍ය ජනතාවට මේ හිතන දේ සහ සාමාන්‍ය ජනතාවගේ මේ මුවින් පිට වෙන දේවල් මේව හරි අපරාධේ සල්ලි. එහෙම කියන බොහෝ අනන්තවත් අපිට ඇහිලා තිනවා. හැබැයි පාලං හැදීම ඇයි වැදගත් වෙන්නේ? මහමාර්ග ඉදිකිරීම වැදගත් වෙන්නේ ඇයි කියන එක අපිට මීට අපි අපේ යටත් විජිත පාලන සමය ගැන ගත්තොත් එහෙම බොහොම පැහැදිලිව ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා සභාපතිතුමා. ඇයි මේක අවශ්‍ය වෙන්නේ? දැනටත් මේ වෙලාවෙත් මහමාර්ග හැදෙනවා. පාලං හැදෙනවා. අපි අර්බුදයක ඉන්නේ එහෙනම්. අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් මැතිතුමිය ඒක අපි ප්‍රවාහනය කියන්නේ අපේ නිෂ්පාදන විතරක් නෙමෙයි අපේ ජනතාව අපිට සෞඛ්‍ය පහසුකම් තිබිල වැඩක් නැහැ අපේ ගමේ ජනතාවට ආරෝග්‍ය ශාලාවට යන්න බැරි නම් අධ්‍යාපන පහසුකම් අපි දීලා අපි ස්කෝල දාගෙන බලන් හිටියට වැඩක් නැහැ අපේ ළමයින්ට ස්කෝලට එන්න පාලම නැත්තම් පාර කැඩලා නම් යන්න බැරි නම් එතකොට අපිට අපේ සංවර්ධනය වෙන්න නම් ඒ අපිට අපිව යටත් විජිත හැටියට හරි පාලනය කළ අපේ සම්පත් ඌරාකද්දී ඒගොල්ලොන් වෙච්ච මං හිතන්නේ එකම සහ අඩුම ගානේ අපිට වෙච්ච දෙයක් තමයි අපේ ප්‍රවාහන පහසුකම් සඳහා මාර්ග පද්ධතිය හදලා දුන්න එක දුම්රිය සහ මහා මාර්ග. ඒතකොට මම ඔබතුමියට කියනනම් අපේ මේ දිනවල යනවා නාවල පාලම කියලා ලොකු පාලමක්. ඒක පිටකෝට්ට ඇතුළු කෝට්ටේ දෙක පැත්තෙන් මේ දිස් වෙන්නේ එක අංගම් පිටිය පාරෙන් ගිහිල්ලා එහා පැත්තේ ස්කූල් ලේන් එකට කිරිමණ්ඩල මාවත මෙහා පැත්තට තමයි මේක සම්බන්ධ වෙන්නේ. එතකොට මැතුමිය මේ පාලම මීට 700ක් දිගයි කුළුණු මතින් ඉදිවෙන කිසිම පරිසර බලපෑමක් නැහැ. ඒව ඔක්කොම අධ්‍යයනය කළා අපේ හිටපු ජනාධිපතිතුමා කාලේ පටන් අරගෙන දැන් ආපහු මේක කෙරෙනවා. මේක දැන් 90%ක් වැඩි ඉවරයි. එතකොට මැතුමිය දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ මේක. දැන් මේ පාලම ඕනද නාවලට ලංකාවේ මෙච්චර පාරවල් තියෙද්දි පාලම් තියෙද්දි ඔබතුමියන්ට වගේම රටේ ජනතාවත් එද්ද නාවලට තවත් පාලමක් ඕනද දැන් අපතුමිය අපි හයිවේ එක හැදුවා ඒ වෙලාවේ වුණ නැහැ කිව්වා ඒනට අපි හැමෝම දැන් හයිවේ එක පාවිච්චි කරනවා කිසිම කෙනෙක් හයිවේ එකෙන් නැතුව යන්නේ නැහැ දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් වේග සීමා දාන්න මොකද කෙසෙල් කැන් පටවගත්ත පුංචි ඩිමෝ බට්ටත් හයිවේ එකට දාන ඕන හැටි පාර එන්න තිබ්බට නිකම් පාර එන්නේ නැහැ හයියෙන් යන්නත් බැරි වුණත් එයත් 60ට 70ට හයිවේ එකේ දාන් ඉන්නේ ඒ පහසුකම හින්දා ඉතින් ඒ වගේ දැන් අපි හැදුවා දකුණෙන් එනවා ඔක්කොම ටික කොට්ටාවෙන් එළියට දානවා නුවර ඉඳන් කුරුණෑගල පැත්තෙන් ඇවිල්ලා එනවා කටුනායක පැත්තෙන් ඇවිල්ලා අතුරුගිරියෙන් දානවා ඒ දාලා අපි කොළඹට මේ පැත්තෙන් ඇතුල් වෙද්දී ඔබතුමී දන්නවා මේ ITN ආයතනයේ තියෙන මේ තලවතුගොඩ බත්තරමුල්ල ලොකු ට්‍රැෆික් ජෑම් එකක් උදේ වරුවට එතකොට රාජගිරිය සහ නුගේගොඩ ට්‍රැෆික් එක බේරන තමයි මේ පාලම සභාපතිතුමා බාධා කිරීමක් කරන අපිට විරාමයක් ලබා ගන්න අවසර දෙන්න. ඇයි මේක ඇත්තටම අවශ්‍ය වෙන්නේ කියලා මම හිතන්නේ හොඳම දැනට ඇවිල්ලා අපි නතර කරේ. විරාමෙන් අනතුරුව අපි කතා කරමු මේ ගැන. සභාපතිතුමා අපි නතර කර තැනින් නැවතත් පටන් ගමු කතා කරමු. එතකොට අපිට නාවල පාලමේ වටිනාකම තියෙන්නේ දැන් මේ හයිවේ වලින් අපි එන ජනතාව කොළඹට ඇතුල් වෙද්දී ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා රාජගිරිය සහ නුගේගොඩ. ඒ ට්‍රැෆික් එක තනිකරම ඉවත් කරගන්න පුළුවන් හොඳම උත්තරේ තමයි අපේ විශේෂඥයෝ හදලා බලලා කරලා තියෙන්නේ. දැන් මේ වගේම එකක් තමයි මෙතන අකුරගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානේ. එතකොට අපි ඕක ඉස්සර පිට කොළඹ තියාගෙන ගෝල් ෆේස් වල තියාගෙන මුළු ඔක්කොමලා කොළඹට ගියා. දැන් මෙතෙන්ට ආවම මේකේ ප්‍රධාන දොරටුවේ පාලම කරන්නේ අපි මේ පැත්තේ මෙතන වැව පැත්තෙන් ඇතුල් වෙන එක. ඒ වගේ වට ලොකු දායකත්වයක් දෙනවා. මේ ලාවේ 350ක් පටන් ගත්ත ග්‍රාමීය පාලන නැවතුණත් අත්‍යවශ්‍ය පාලන් ටික රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතික සංස්ථාව රට වෙනුවෙන් මේ අවස්ථාවේ කරගෙන යනවා. හොඳයි සභාවේ තමයි දැන් අවසාන ප්‍රශ්නය ඔබට යොමු කරන. ඇත්තටම ඇයි මේ ආයතනය මේ රටේ පවතින අවශ්‍ය වෙන්නේ?
අපි මෙහෙම ගමු ඔබතුමියලගේ ITN එක උදාහරණයට ගත්තොත් මේවා පවතින නියාමනය කරන්න TRC එක තියෙනවා. එතකොට අපි මේ construction industry එකේ ආයතනයක් නියාමනය කරන්න වෙනම ආයතනයක් තියන්න බෑ. එතකොට අපි හිතනවා හැමෝම කියන්නේ රජය business වලින් අයින් වෙන්න ඕන කියලා. හැබැයි අතන මම ඔබතුමියට කලින් කියපු නාවල පාලම ඒක අපි ටෙන්ඩර් වලට බිඩ් කරද්දී අපිට වඩා ඊළඟ එක්කෙනා හිටියේ මිලියන් 700ක් උඩින්. එතකොට මේ මිලියන් 700 අපේ රටේ බදු සල්ලි අපි ඉතුරු කරගන්නේ. එතකොට ඒ ගානට කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම විදුල් බල මණ්ඩලයට ලයිට් කණු සැපීමේදී. එතකොට ගොඩක් සපේන ආයතන රටේ තියෙන කන්ස්ට්‍රක්ෂන් කරන ලොකු ආයතන තියෙන පුද්ගලික ආයතන ඒගොල්ලෝ හැමෝම අපෙන් තමයි ගන්නේ හියුම් පයිප් කල්වට් වලට වුණ කොන්ක්‍රීට් මේවා අපෙන් ගන්නවා. එතකොට අපි අයින් වුණොත් දැන් රාජ්‍ය මගනගුම වහලා දැම්ම ඉංජිනේරු සංස්ථාව සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. අපේ ආයතනයත් අයිතුන වුණොත් මේ ලයිට් කණුවක මිල ඔබතුමියට මම කියන දැනට 96000 තැනක ලක්ෂ 5න් එහා නවතින්නේ. එතකොට එක හරි රජයේ ආයතනයක් තියෙන හින්දා මොකද අපේ ලාභ ලැබීමම විතරක් නොවන හින්දා අපේ බලාපොරොත්තුව රජයේ ආයතනයක් හැටියට අපි අපේ මගේ අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක අපි මිල තීරණය කරනකොට අපි සාධාරණ මිලක ඉන්නවා. මොකද අනිත් පැත්තේ තියෙන රජයේ ආයතන විදුලිවල මණ්ඩල කියන්නේත් රජය, ලෙකෝ කියන්නේත් රජය. එතකොට මෙතන මේ වගේ ආයතන නොතිබුණොත් මේ වගේ ආයතනයක් නෙවෙයි නම් කලලයිට් මේන්ටෙනන්ස් කරන්නේ අපිට ලොකු තරගකාරී මිලක් තීරණය කරන්න තියෙන හැකියාව නැතිවිලා යනවා. ඒක හින්දා මම හිතනවා මේවා restructure වෙන්න ඕන, මේවයි සංයුතිය වෙනස් වෙන්න ඕන, මේකේ මේවා target oriented ආයතන වෙන්න ඕන, මේවයි නිලධාරීන් පෞද්ගලික විදිහට තමන් හම්බ කරන්න දක්ෂ අයපත් වෙන්න ඕන. හැබැයි මේවා අපේ රටට පවතින ඕන ආයතන. මොකද මේවා හදපු අයගේ තිබ්බ බලාපොරොත්තුවත් අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් රජයේ ආයතන රැකෙන්න ඕන කියන එක. හොඳයි සභාවද මම හිතන පැහැදිලි කාරණාව. මේක අපි සමබරව යා යුතු ගමනක්. ඒක නිසා මේ රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන මේ සියල්ලත් එක තමයි අපේ රටේ සංවර්ධනය කියන ගමන අපිට යන්න සෙත වෙන්නේ. ස්තුති වන්දනා දවසේදී මේ කතා බහට අපත් සමගින් එකතු වුණු රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු කුෂාම් දේවින්ද මහත්මයාට ස්තුතියි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට. එහෙනම් අපි සූදානම් අද සිකුරාදා පින්නේ වියනෙන් සමගන්න ඔබට ජයග්‍රහී දවසක්.